මම ඊතර ඔෆිස් යනකොට ඔෆිස් එකේ මගේ තාත්තා හින්දා යන්න වෙනකොට මේ මටම මම නීති දාගත්තා කවුරුත් ගෑනු කෙනෙක් බලන්නේ නැහැ කියලා. මට ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න තිබ්බේ හින්දා. ඉතින් කොහොම හරි එහෙම නීති දැව මගේ ෆිනෑන්ස් කන්ට්‍රෝලර් ඒ වෙලාවේ මේ ලේඩි කෙනෙක්. ඉතින් එයා එනවාද කියලා බලනවා නැත්තම් අදිස්සියා බලයි. මොකද්ද මේ ශානකට උනේ කියලා. ඉතින් එදා මම ඔහොම පුරුදු කරා පින්වතුනි. ඇඳුම් ඇඳන් ගියාට ටීස් මේ අසුබය බලාගෙන එතනදී මං හිතාගත්ත අර කැලේ හිටපු ස්වාමීන් වහන්සේලාත් එක්ක මම හිතෙන් ඉන්නවා මගේ මේ කර්ම ගෙවෙන්න මං මෙහෙම වාසය කරාට මගේ තාත්තගෙන් ආශිර්වාද ගන්න මම මේ විදියට ගත කරනවා. ඒ හැබැයි අනිත් ඒවා මං කරන්න යන්නේ නැහැ. ඒ කැලේ තිබ්බ භාවනාවම මම මෙතනට එම මං කරා. টয়ලට් එකේ ගිහලා භාවනා කරා. මොකද මං දැනගෙන හිටියා ගුරු දේවයන් වහන්සේ මට කියලා තිබ්බා. ඒ රස්සාව ලස්සේ කරනකොට තමයි ඒ විඥානේ කාම ලෝකයේ තමන් ඉස්සර රසාවලට ආස කළා හරි ඒ වලින් ආපු විපාක දැන් මේ වෙලාවේ අර ඒ රසාව නමට කරලා අර ධර්ම මේවා පොඩ්ඩක් හරි ගත්තම ඒක ලොකු ප්‍රැක්ටිස් එකක්. ඒක පොඩි නෑ. ඉතින් මම টয়ලට් වල භාවනා කරා. ඒ කියන්නේ භාවනා කියන්නේ මෙහෙම ඒක සනීපයට ගෙනල්ලා බුදුගුණ වලින් මෛත්‍රියෙන් විදර්ශනා කළේ ඒක එන කලින් ඩෝනේ. ඊට පස්සේ ගිහලා වැඩ අත ගන්න ඕනේ. එහෙම පුරුදු වෙනකොට පින්වතුනි Tamanට අර mental force එකත් එක්ක දැන් drive කරන්න ගියොත් තමයි යන්න ඕනේ අර මෙහෙම සනීපය අරගෙන ඒක උදේ පටන් ගන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් මූණකට හොදන් විතරයි පුරුදු වෙලා තියෙන්නේ. අර හිත හොදලා හිත ඒ සනීපවල පාවිච්චි කරන් වැඩකරනද තාම පුරුදු වෙලා නැහැ. මේක කරගත්තොත් ලොකු දෙයක් ලොකු development එකක් මේ ආත්මෙදී. මොකද ඒක ගිහි කාලෙදිම ඔය පුරුදුනොත් තමයි මහාන වෙලා මහාන වෙන්න උනොත් අනික් කාලෙදී කවදා හරි මේ අවස්ථාව ඒතොර තමයි ලස්සන්ට මේ මහාන වෙන අවස්ථාවත් එන්නේ. ඒ කියන්නේ තමන් ගන්නට හිතත් මහාන වෙවි ප්‍රැක්ටිස් වෙවි. ඒ මොකද මේ වාතාවරණය තමන්ට මේ ගුරෙක්. ඕක තමන් පණින්න අරකයි රස්සාව හරි මහත්තුරු හරි නෝන්ලා හරි ඒ ළමයි හරි ඥාති හරි මේක තමන්ට ලාවේ සබහා ධර්මයෙන් තමන්ට උගන්වන්න පාඩමක්. මේක තමන්ට දරන්න පුළුවන් දෙයක් ආවේ පින්වතුනි. එතකොට ඒකෙදි තමන් පොඩ්ඩක් එතනින් වෙනස් වෙන්න ඕනේ පංචශීලය ඩිරෙක්ට්ලි කැඩෙනවා නම්. ඒ කියන්නේ අලුත් කර්මයක් කරනවා නම් තමයි ඒක රිප්ලේස් කරන්න ඕනේ. ඒකට පොඩ්ඩක් ඕල්ටර්නේටිව් එකක් හොයන්න ඕනේ. එහෙම වෙන්නේ නැත්නම් එතනදී තමන් ඒක මූණ පාන්න ඕනේ. මූණ පාලා තමන්ගේ ඇටිටියුඩ් එක තමන්ට එතනින් ඒ පොසිටිව් ඇටිටියුඩ් එකක් මේ ඒක දරන්න ඒක දකින්න ඕනේ මේක මගේ විපාක ඇති. මම මේ වගේ මේක ධර්මයේ පාවිච්චි කරනවා මේ කවරි බණින බොස් කෙනෙක් ඉන්නවා කියමුකෝ. එක්කෝ තමන් හරි සලකන්නේ නැති තමන් ඉවසීම පුරුදු කරනවා. ඒ වගේම තනියම ඉන්නකොට හිතෙන් බණින්න ඒක කන්ට්‍රෝල් කරනවා. දැන් අපි හිතනවා අපි කාටවත් බණින්නේ හැබැයි හිත ඇතුලෙන් බණිනවා. මේ ভাইබ්‍රේෂන්ස් යනවා පින්වතුනි. මේ ভাইබ්‍රේෂන්ස් ඒගොල්ලන්ට දැනෙනවා. මේ මිනිසුන්ටත් දැනෙනවා. ඒතර අපි මනෝ සංකාර නිමා කරන්නේ. ඉතින් ඒකට අපිට ධර්මයේ ටූල් එකක් හැටියට ඕනේ. ඒකට තමයි ওই ධාතු වශයෙන් හරි එතනදී හම්බුණා ඉවරයි. ඒ විඥාන ඉවරයි කියලා මතක් කරන්න ඕනේ පින්වත්නි. ඒක සතියක්. ඒ කියන්නේ දැන් අපි හරියට අර මම හිතන්නේ සුදසන හාන්දරෝක දුන්න ඒ ලස්සන ඒ එක්සැම්පල් එකක් මට ගොඩාක් ඉස්සරයා කියපු සාමාන්‍ය කියපු සම්බන්ධ මත එකක් මතක් වෙනවා. මම හිතන්නේ සාමාන්‍යයෙන් දන්නවා ඇති මෙහාටත් වඩිනවා ඇති. මොකක්ද අර බල්ලෙක් නිදක් අස්සේ බලනකොට රිෆ්ලෙක්ෂන් එක පේනවා කියනවා. ඒත් බල්ලා එන් වෙනකොට හිතන තව බල්ලෙක් ඇතුලේ ඉන්නවා කියලා. අන්නේ විඥානේ එක හරි වටිනවා ඒ කරුණ. මොකද දැන් මෙහෙම පේන එක දැන් මෙතනින් දැන් මං ඉවරුනාම මේක ඉවරයි සම්පූර්ණයෙන්ම. ඒ කියන්නේ හිතනවා කියන්නේ ඒක මනස්කල්පිතයි. ඒක රියලි මේකත් මනස්කල්පිතයි. මොකද ඉවර වේගන යන එකක්. හැබැයි අරම හිතන එක මේක ඩබල් මනස්කල්පිතයි. ගොඩාක් තව ඒවා හිතනවා නම් එහෙනම් පිස්සු මනස්ක. ඒ කියන්නේ ඉතින් අපි ඇත්තට පිස්සුවක තමයි ඉන්නේ එක එක රිලටිව් මට්ටම් වලට. ඒ කියන්නේ මනසවල එක එක රිලටිව් මට්ටම් වලට මිනිස්යන්ගේ ඉතින් අර මේක මෙහෙම සුද්ධ කරා මෙහෙම අර ඒකයි අර හිත සිල් කඩා ගන්න නැතුව සුද්ධ වෙවි එනකොට වර්තමානෙට එන්න පුළුවන් වෙනවා. එයා තමයි ජීවත් වෙන කෙනෙක් වෙන්නේ වර්තමානෙට මෙහෙම දැන් මේ ඉඳන් ඉන්න එක මේ කතා කරන එක මේ මොහොතට ඒක ફોકસ ඊට පස්සේ ඒක ෆස්ට් ස්ටෙප් එකක්. එතනින් Tamanට තව මේ පේනවා මෙයා චුට්ටක් වැදිලා යන දේවල්. එතකොට මේක මගේ කියලා ගන්න පුළුවන් දෙක. මේ මොහොතට නිකන් ටච් වෙනවා නැති වෙනවා. ටච් වෙලා මේ කනත් මොකද්ද? ඒක වෙන කෙනෙක්ගේ වගේ කනක් වෙන කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එකක් හැටියට අන්න අනත්ත් ස්වභාවය චුට්ට එතකොට Tamanට එහෙම චුට්ටක් හරි මෙයා වෙනකොට කවරි බනිනකොට Tamanට රියැක්ට් වෙන්නේ නැතුව ඉබේම ඉන්න ගතියක් පුරුද්දකට යන්න ඉඩ තියෙනවා. මට හිටියා බොහොම කේන්ති යන නැන්ද කෙනෙක්. ඒ කියන්නේ ඒ නැන්ද මෙතන නැහනේ. ඉතින් ප්‍රශ්නේ නැහැ. හැබැයි ඒ නැන්ද මම තාත්තලා මාව තියලා ගියාම ලංකාවේ. ඒ නැන්දට බාර දීලා තිබ්බා මගේ සල්ලි මට ලැබෙන්න. ඒ කියන්නේ තාත්තගේ රෙන්ට් වගේකින් මට ඒෙන් තමයි පොකට් මනි ලැබෙන්නේ. ඉතින් තාත්තා මේ මම එක දවසක් ගියාම නැන්ද මාව ගෙනිච්ච දලදා වහන්සේ වන්දනා කරන පාසුත් එක්ක. ඒ කාලේ ඔය LTT ප්‍රශ්න තියෙන කාලේ මම ඒතකොට වයස අවුරුදු 18 19 වෙන්න ඇති. ඒතර මම මේකට ඇවිල්ලා ටිකක් අමුතුයි. ඒ කාලේ මෙහෙම කතා කරන්නේ අර ඉස්සර ක්‍රිකට් ගගා දඩිපිටි ගාලා හිටපු එක මම නිකන් මෙහෙම නිවිලා ගියා. ඉතින් මට ඒක නෝමල් වගේ පෙවුනට වටපිටාවේ ඥාතින්ට ධර්මයේ දන්න අයට තේරෙනවා. හැබැයි නැති අය පොඩ්ඩක් හැබැයි මට බයයි ඒගොල්ලන්. මොකද මන් දන්නේ ඒක ළඟට ආච්චිට එහෙම කියනවා. ටර්ෂානක why is he all the time in the room? කැම එක කියලා. හැබැයි මොනවාද මංගාවටම ඒගොල්ලන් සමහර ලොයස්ලා අරගොල්ලන් මේගොල්ලන් හැබැයි මෙහෙම ඉන්නවා. මට කියන්නේ ඩිරෙක්ට්ලි. හැබැයි ඔහොම කාලයක් මට තිබ්බා. මම ඒව ගණන් ගත්තේ නේ. ඔහොම ගමන ගියා. දැන් ඒගොල්ලන් කඳුළුත් එක්ක හාමුදුරුවෝ මෙහෙම නේද කවදා හරි මෙහෙම යන කෙනෙක් වෙනවා කියලා. ඉතින් කොහොම හරි නැන්ද මාව ගෙනියලා ආවා. ආ මේ කාලෙත් මට ඔය ධර්මයත් එක්කම තව තිබ්බා නිකන් සංඥා එනකොට ඒ අනුව මම තීරණ ගන්නවා. ඒ කියන්නේ මොකක් හරි නිකන් මන් දන්නේ නැද්ද දෙවිවරුද මොකක් හරි ඒකේ මොන හරි මට පණිවිඩයක් වගේ දෙන ගතියක් තිබ්බා. ඒකෙදී ආවා හිතට මේ දැන් ආයි යන්න කියලා දලදා වහන්සේ වන්දනා කරා. දැන් මම ඕවා කියන්නේ නැහැ. ඒ කාලේ මම කියනවා I'm going කියලා කියනවා. එච්චරයි. ඉතින් ඒගොල්ලන්ට රීසන් එකක් දෙන්නෙත් නැහැ. මම නැන්ද ඉතින් දැන් නැන්ද මාව පළවෙනි පාරණිය ඔය බලා ගන්න තත්යකට ආවේ. මම මේ නැන්දට කිව්වා මම මෙහෙම කරනවා කියලා. එයා බැනන ගියා. ඒත් කේන්ති යන නැන්ද කෙනෙක් වෙන්නේ. බැනන ගියාම මේ මම ඒ කාලේ ඔය සූත්‍ර බලනවා හරියට. ඒ කියන්නේ ඒව හැබැයි ප්‍රැක්ටිකලි ඇප්ලයි කරනවා. ඒ පුරුද්ද තිබ්බා එදා ඉඳන්. මහාස්තිපදෝපන සූත්‍රය. මේ මහාස්තිපදෝපන සූත්‍රය ධාතු වශයෙන් බලන හැටි. සතර ධාතු වශයෙන් බලන හැටි. ඒක තමයි ඒ අනත් සංඥාව එතන ගොඩක් වැඩෙනවා. තමන්ගේ කියලා ඒ concept එක හැදෙන හැටි තමන් ගාව මෙහෙම රූපය තුල තියෙනකොට. එතකොට ඒක ගතියක් වශයෙන් ගන්නකොට මේ කියන්නේ එතකොට ඒක තේරෙනවා ඒක ගතියක් විතරයි. අපි මනසෙන් හදා ගන්නවා මගේ කියලා. අර ඒ ටික ඒක focus වෙන්න ඕනේ mind එකට. මෙහෙම නිස්කලංකව. ඉතින් ඒක මම ඒක කරලා සහනයක් ලබනවා. මේ හරිය සිසිල් වෙනවා ඒක අතහැරෙනකොට. අතරින්ද බලාගෙන ඒවා වඩන්න ඕනේ පින්වතුනි. බදා ගන්න හදපු ධර්මයක් නෙමෙයි මේක. එහෙම අතරින් බලාගෙන කරනකොට ඒකේ අර්ථයක් එනවා ඒකේ ප්‍රතිඵලයක් එනවා. ඉතින් ඕවා මම ඒක කරා ඒ වගේ කනකින් නේද මේ ශබ්ද කියන එකක් හැදෙන්නේ. ඒක පෙන්නනවා එතන. ඒ කනයි තියෙන ඇති ස්වභාවයයි ඒ ශබ්ද. ඉතින් අර නැන්ද බනිනකොට මම ඒව මෙනෙහි කරා ඒ වෙලාවේ. මේ ශබ්දයක් මේ කන මගේ නෙමේ ඒක සංඥාවක් කියලා. ඒ මෙනෙහි කරන නැන්ද පැලුවා මේ මම ගලක් වගේ හින්නවා. ඉතින් ඒ නැන්ද මට පළවෙනි පාරයි අන්තිම පාරයි ඔය බැන්නේ. ඔකමයි ෆස්ට් එක්ස්පීරියන්ස් එක ඒ කාලේ. ඒක ප්‍රැක්ටිකලි තමන් බලන්න ඕනේ දැන් තමන්ගේ බොස්ලා අතර වෙන්න පුළුවන්. ඉතින් ඕවා මං කිව්වම සමාජ නෝනලා ඒගොල්ලගේ මහත්තුරු මොකද ඒ කියන්නේ බැනපු වෙලාවකදී මොකක්ද මේ කුස්සියේ ඉන්නකොට මට කිව්වා අර ඒක ඇප්ලයි කරා කියලා. හැබැයි ඒක ඇත්තට වෙන්නත් ඕනේ හිතෙන් බැනමෙන් ඉන්නකයි. නිකන් ඇක් කරලා ඒක හොඳට වෙන්න ඕනේ. පොඩි ඒක යෝගියෙක් වෙන්න ඕනේ. ඒක නැත්තම් කේන්තියට ධර්මේ පාවිච්චි කරන්න අරගෙන දැන් ඒක නිකන් ඒක දැනෙනවා කට්ටියට පින්වතුනි. තමයි ඇත්තට නිවා ගත්තොත් ඉතින් ආයි කවුරුත් බනින්නේ නැහැ Tamanට. මොකද මේක සබහා ධර්මයේ unnatural. Taman react වෙන හින්දායි සබහා ධර්මයක් මෙහෙම යන්නේ. Taman ඒක නොකරොත් 아무තු දෙයක් වෙන්න පටන් ගන්නවා. මේක හරියට වෙන්න ඕනේ. ඒ ධර්මයෙන් Tamanට ප්‍රශ්නේ දැනෙන්නේ නැතුව යන්න ඕනේ.